नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම අපේ පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත්නි අපි අද දවසේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවක් සමග තමයි මේ සම්බන්ධ වෙලා සිටින්නේ. පින්වත්නි අද දවසේ ඇලෑපත්තුව පොදු ක්‍රීඩාංගණයේ ඉඳලා ඒ පින්වත් පිරිසක් එකතු වෙලා සංවිධානය කරන්නට යෙදුන ඒ උතුම් ධර්ම දේශනාවකට සවන් දෙන්නයි ඔබ මේ සූදානම් වෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නට යෙදෙන ඒ උත්තරීතර මිහිරි ශ්‍රී සද්ධර්මය අපේ ජීවිත මෙලෝ වශයෙනුත් පරලෝ වශයෙනුත් සැපයට පත් කරනෝ සුවපත් කරනෝ ඒකාන්තයෙන්ම දෙලෝම සැපවත් කරනෝ. ඒ ධර්මය අපිව නිවන කරාම පමුණුවනු අපිව නිවන කරා පමුණුවනු. පින්වත්නි අමා මහ නිවන සාක්ෂාත් නොකරන තාක් කල් උපදින මැරෙන ස්වභාවයක් තියෙන මේ ලෝක සත්වයෝ ඉපදෙනවා මැරෙනවා ආය ආයි උපදින තැනට පත් වෙනවා. මෙන්න මේ උපදින මැරෙන ස්වභාවය තුළ අපි ආය ආයෙත් දුකටම පත් වෙනවා. එතකොට මේ දුක තමන් තනියමම විඳින්න වෙන දුකක්. ඒකාන්තයෙන්ම මේක තමන්ට තනියම විඳින්න වෙන දුකක්. ඒ නිසා අපි සසරේ යන සත්වයෝ හැටියට කවදා හරි දවසක නිවන් දකින්න ඕනේ කියන සිතිවිල්ලක් තියෙනවා. හැබැයි පින්වත්නි කවදා හරි නිවන් දකින්න ඕනේ කියලා හිතුවට අපිට ඕන දවසට නිවන් දකින්න බෑ. ඒකට හේතුව අපි
නිවන් දකින්න ලෑස්ති වෙන දවසට මේ ලෝකේ නිවන ගැන කියලා දෙන බුදුරජාණන් වහන්සේලා නැති වෙන්න පුළුවන්. ඊළඟට මේ ලෝකේ නිවන ගැන කියලා දෙන ආර්යයන් වහන්සේලා ශ්‍රාවක සංඝ රත්නේ නැති වෙන්න පුළුවන්. අපි ඒ දහම කියවෙන කාලෙක වුණත් ඒ දහම ඇහෙන්නේ නැති පැත්තක ඉපදිලා හිටියොත් අපිට මේ කියන දේ ලබන්න වෙන්නේ. ඒ නිසා අපි නිතරම උත්සාහ කරන්න ඕනේ මේ ගෞතම බුද්ධ ශාසනයෙම මේ ජීවිතේම අපේ ජීවිතේට යම් කිසි හෝ රැකවරණයක් ඇති කරගන්න. ඒ යම් කිසි හෝ රැකවරණය අපි ඇති කරගන්න ඕනේ අපේ ජීවිතේ ධර්මයෙන් පෝෂණය කරගන්න ගම. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ මෙලෝ ජීවිතේ සාර්ථක කරනවා නම්, පරලෝ ජීවිතේ සාර්ථක කරනවා නම්, නිවන කරාම අපිව රැගෙන යනවා නම්, අමුතු වෙලාවක් ඕනෙත් නැත්තම් ඒ ජීවිතේ ගත කරද්දිම එදිනෙදා ජීවිතේ ගත කරන ගමම්ම අපිට ඒ ධර්මය පුරුදු කරලා, ඒ දහම්මගේ කරුණු පුරුදු කරලා නිවන් සාක්ෂාත් කරන්න පුළුවන් නම්, පින්වත්නි අපි ඇයි කල් දාන්නේ? අපි අදාදම උත්සාහ කළොත් පඩිපෙල් 1000ක් තියෙන යම් මාර්ගයකට පිවිසුනාට පස්සේ එක සැරේම පස්සේ දවසක නගිනවා කියලා හිතනවට වඩා අපි එක පඩිය පඩි හරි නගින්න පුළුවන් වුණොත් ආයාසයකින් තොරව මහන්සියකින් තොරව අපිට ලොකු ගමනක් යන්න පුළුවන් වෙනවා. ආයාසයකින් තොරව මහන්සියකින් තොරව හිමින් සැරේ ලොකු ගමනක් යන්න පුළුවන් වෙනවා. ඒ ලොකු ගමනක් යන්න පටන් ගන්න ඕන එක අඩියකින්. එතකොට අපි අපේ ජීවිතේ ටික ටික පුරුදු කරන්න ඕන. අඩියෙන් අඩිය ටික ටික පුරුදු කරලා අපේ ජීවිතේට ඒ ධර්ම මාර්ගය ගලපගත්තොත් ඒ ධර්ම මාර්ගය ටික 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 පුරුදු වෙන්න පුරුදු වෙන්න මොකද වෙන්නේ? අපේ ජීවිතේට සැප ලැබෙන්න පටන් ගන්නවා. එදකොට ටික ටික සැප ලැබෙන්න ලැබෙන්න අපිට ආයෙක පුරුදු කරන්න හිතෙනවා. ආයෙ පුරුදු කරන්න කරන්න ආයෙ සැප ලැබෙනවා. ආයෙ සැප ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි අපේ ජීවිතේට ඒ ධර්ම මාර්ගේ ටික 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 පුරුදු කරන්න පටන් ගන්නවා. එතකොට වෙහෙසක් නැතුව, කරදරයක් නැතුව, මහන්සියක් නැතුව ආයාසයකින් තොරවම අපිට ඒ දහම් මඟ පුරුදු කරන්න වාසනාව ලැබෙනවා. එහෙම පුරුදුගෙනගෙන පුරුදු කරගෙන යනකොට අපිට අපේ ජීවිතේ ඉක්මනටම ඒ යා යුතු ගමන, යන්න පුළුවන් ගමන යන්න පුළුවන් වෙනවා. එතකොට පින්වත්නි අපි උත්සාහ කරන්න ඕනෙන්නේ ආන්ගේ ගමනයන්ට. එතකොට ඒක මේ මතුවට කල් දාන එකක් නෙවෙයි. ඒක දැන් දැන් පුරුදු කරන දහමක්. දැන් දැන් පුරුදු කරන්න ඕන. එතකොට ඔබ අහලා තියෙනවා මේ ධර්මය දිට්ඨ ධම්ම වේදිනීය විපාක තියෙනවා. සම්දිට්ඨිකයි. මේ ජීවිතේම අවබෝධ කරන්න පුළුවන්. මේ ජීවිතේම අවබෝධ කරන්න පුළුවන්. එතකොට කෙනෙක්
ටික 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 උත්සාහ කරනවා නම් ඒ කෙනාට ඒ ධර්ම මාර්ගයේ යන්න ටික ටික ගමන් කරන්න වාසනාව ලැබෙනවා. එහෙම ටික ටික ගමන් කරනකොට මොකද වෙන්නේ? එයාට සැප ලැබෙනවා. සැප ලැබෙන්න එයා ආය ආයෙත් ඒ මාර්ගේ යන්න කැමති වෙනවා. ආය ආයෙත් ඒ මාර්ගේ යන්න කැමති වෙනවා. එතකොට මේ පින්වත් පිරිස අද දවසේත් අහන දහම්පද හේතු කරගෙන මොකද කරන්න ඕනේ? මේ ජීවිතේම මේ ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවණින් සැනසෙන්න පුළුවන් නම් මතුවට කල් නොදා අපි ඒ විලියටම අද දවසේම මේ ජීවිතේම ධර්ම අවබෝධයේ පිණිස උත්සාහ කරන්න වෙනවා. ඒකෙදී අපි දක්ෂ වෙන්න ඕනේ. හදිස්සි වෙන්න නැතුව අප්‍රමාදීව කටයුතු කරන්න. හදිස්සි වෙනවා කියන එකයි අප්‍රමාදී වෙනවා කියන එකයි දෙකක්. හදිස්සි වෙන අය අතරමඟ නවතිනවා. අප්‍රමාදී වෙන අය ඒ ධර්ම මාර්ගයේ සුවසේ ගමන් කරනවා. ඒ නිසා අපි හදිස්සි නොවි අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. ඒ නිසා අපි අපේ ජීවිතේට සැප ලැබෙන යහපත සැනසille උදා වෙන ඒ නිවන් මඟ පුරුදු කරන්න ඕනේ. ඒක මතුවට කල් දාලා තාම එළඹිච්ච නැති බුද්ධ ශාසන වලට කල් දාලා ආය ආය සසර යන්න පතන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපට ආය ආය මේ දුකටම මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු සුන්දර ඒ ශ්‍රී සත් ධර්මය අපට දකින්න තියෙනවා, අහන්න තියෙනවා. ඒ ධර්මය අහලා දැකලා සුවසේ පුරුදු කළොත් ඒ කෙනාට සැප ලැබෙනවා. අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනාවේදී මේ පින්වත් පිරිසට ඉතාම ලස්සන, ඉතාම ගාම්භීර එදාට අදට මතුවට හැමදාටම ගැලපෙන ඉතාම ලස්සන ගාම්භීර ධර්ම දේශනාවක් කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ තමයි මේ දේශනාව තියෙන්නේ. මේ ජීවිතේට ගැළපෙන හැම දිනාටම ගැළපෙන එදිනෙදා ජීවිතේ ගත කරනකොට ගිහියෙකුට මනාව ගැළපෙන දේශනාවක්. ඒ නිසා හොඳට අහන්න, හොඳට දරාගන්න, ඊට පස්සේ හොඳට ආය ආයේ වචනෙන් පුරුදු කරන්න, හොඳට නුවණින් විමසන්න, තමන්ගේ ජීවිතේට මේවා ගලප ගන්න. මේ තමයි ධර්මයේ පුරුදු කරන ක්‍රමේ. සුතා හොඳට අහනවා. දතා හොඳට මතක තියාගන්නවා. වචතා පරිචිතා ආය ආය අමතක වෙනවට වචනෙන් පුරුදු කරගන්න. අමතක වෙනවට වචනෙන් පුරුදු කරගන්න. ඊළඟට මනසානුපෙක්කිතා නුවණින් විමසනවා. ඊළඟට දිට්ඨියා සුප්පට වේද්දා ඒ දහම් කාරණා තමන්ගේ ජීවිතේට ගලපගන්න. එමනම් පින්වත්නි හොඳට කල්පනා කරන්න අපි ධර්මය අහන්නේ කොහොමද? සුතා හොඳට අහන්න ඕන. දතා
හොඳට ඒවා මතක තියාගන්න ඕනේ. වචතා පරිචිතා අමතක වෙනවනේ. ඒ නිසා අපි ඒවා වචනෙන් පුරුදු කරන්න ඕනේ. දිට්ඨිය මනසානුපෙක්කිතා හොඳට නුවණින් විමසන්න ඕනේ. දිට්ඨියා සුප්පටිවිද්ධා ජීවිතේට ගලපගන්න ඕනේ. ජීවිතේට ගලපගන්න ඕනේ ඉගෙන ගත්ත දහම් කාරණා. එහෙනම් අද දවසේ කියලා දෙන මේ සූත්‍ර දේශනාවත් හොඳට අහලා මතකේ තියාගෙන අමතක වෙනවට ආය ආයේ වචනෙන් පුරුදු කරලා ඊට පස්සේ ඔබ හොඳට ඉන්න ගමන් නුවණින් විමසන්ට තමන්ට තේරෙන හැටියට හොඳට විමසන. එහෙම විමසනකොට අපේ එදිනෙදා ජීවිතයේ ඒ ඒ අවස්ථාවට මේවා ගලපගන්ට. ඒ තමයි නිවන් මඟ. එහෙම කරගෙන යනකොට මොකද වෙන්නේ? එහෙම කරගෙන යනකොට හොඳට අපට මේ ධර්ම මාර්ගේ පුරුදු වෙනවා. ඒ දහම් මඟ අපිට හොඳට වැටහෙන්න ගන්නවා. ඒ නිසා හොඳට මේ ධර්ම දේශනාව අහගන්න, හොඳට කල්පනා කරන්න, අපි එක බණ පදයකින් හරි එක්කෙනෙක් හරි සැනසෙන්න ලැබුණොත් ඒක යහපතක්, ඒක සැපයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ဒုတိය ලෝක ධම්ම සූත්‍රය. ဒုတိය ලෝක ධම්ම සූත්‍රය. මොකද්ද ဒုတိය කියන්නේ? දෙවෙනි කියන එක. ဒုတိය කියන්නේ දෙවෙනි කියන එක. ලෝක ධම්ම කියන්නේ ලෝක ධර්මය ගැන. ලෝක ධර්මය ගැන මේ ලෝකේ තියෙන ලෝක ධර්මයක් කියලා එකක්. ධර්මතාවයක් කියලා එකක්. එහෙනම් ලෝක ධර්මය ගැන වදාළ දෙවෙනි දේශනාව. ဒုတိය ලෝක ධම්ම සූත්‍රය. ලෝක ධර්මයන් ගැන වදාළ දෙවෙනි දේශුම. එහෙනම් ඒ කියන්නේ පළවෙනි දේශනාවකුත් කරලා තියෙනවා. අපි දැන් අද කතා කරන්නේ දෙවෙනි දේශනාව. ලෝක ධර්මයන් ගැන වදාළ දෙවෙනි දේශනාව. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ සැවැත් නුවරදී. දේශනාව කරන්නේ කොහෙදීද? සැවැත් නුවරදී. බුදුරජාණන් වහන්සේ වැඩියෙන්ම වැඩ හිටියේ සැවැත් නුවර. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා ආමතන මහණෙනි, මේ ලෝක ධර්ම 8ක් ලොව අනුව පෙරලී යනවා කියන. ලෝක ධර්ම 8ක් ලෝකයට අනුව පෙරලී යනවා කියන. ලෝකයත් අෂ්ටලෝක ධර්මය අනුව පෙරලී යනවා කියන. ලෝක ධර්මාට ලෝකයට අනුව පෙරලී යනවා. ඒ වගේම ලෝකයත් අෂ්ටලෝක ධර්මයට අනුව පෙරලිලා යනවා කියන. ඒ කවර කාරණාටක්ද? ඒ කවර ධර්මයන් අටක්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. එහෙනම් ලෝක ධර්ම කීයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවද? 8ක් ගැන. ඔබ අහලා තියෙනවා අටලෝ දහම. අහලා තියෙනවනේ වචනේ නේ? අටලෝ දහම්. මොනවද ඒ? ලාභය, අලාභය, ඊළඟට අයස, යසස, නින්දාව, ප්‍රශංසාව, ඊළඟට සැප, දුක. මොනවද ලෝක ධර්මාට? ලාභය, අලාභය දෙකයි නේද? ඊළඟට යස, ආයස, ඊළඟට නින්දා, ප්‍රශංසා, ඊළඟට දුක, සැප. දැන් මේ ලෝක ධර්ම 8 අපිට මේ ලෝකේ දකින්න ලැබෙනවා කියන. මේ ලෝකයත් එක්ක ජීවත් වෙනකොට මේ ලෝකේ මේ ලෝක ධර්මතාට අපිට දකින්න ලැබෙනවා කියන. තියෙනවද නැද්ද?
ලාභයක් තියෙනවනේ අලාභයක් තියෙනවා අයසත් තියෙනවා යසසත් තියෙනවා නින්දාවත් තියෙනවා ප්‍රශංසාවත් තියෙනවා ඊළඟට දුකත් තියෙනවා සැපත් තියෙනවා සැප නැත්තම් මේ කවුරුවත් පවතින්න කැමති නැහැනේ නේ සැප කියලාත් පොඩ්ඩක් තියෙනවා දුකත් තියෙනවා දුකක් නැත්තම් කවුරුවත් දුකකින් නිදහස් වෙන මගක් හොයන්න ඕනේ නෑ එහෙනම් දුක කියලා එකකුත් තියෙනවා ඒ නිසානේ දුකෙන් නිදහස් වෙන්න කියන්නේ නේද එතකොට එහෙනම් මේ ලෝක ධර්මයන් අටට මිනිස්සු සතා සිව්පාව දිව්‍ය බ්‍රහ්ම මේ හැම කෙනාටම මූණ දෙන්න වෙනවද නැද්ද ලෝකේ යම් කිසි සත්වයෙක් ඉන්නවද ඒ හැම කෙනෙකුටම මේ අටට මූණ දෙන්නම වෙනවා ලාභයක් වෙන වෙලාවලුත් තියෙනවා හැම දෙනාටම ජාතියක් නැහැ මේකට ආගමක් නැහැ කුලයක් නැහැ උස් පහත් දුප්පත් පොහසත් ભેදයක් නැහැ අඩුගානේ මනුස්ස තිරිසන් දිව්‍ය බ්‍රහ්ම සතර ආපාය වාසී මෙහෙම කියලා වෙනසක් නැහැ මේ හැම දෙනාටම මෙන්න මේ ලෝක ධර්මයන් අට පොදුවේ මූණ දෙන්න වෙනවා හැම දෙනාටම මේ ධර්මයන් අටට මූණ දෙන්න වෙනවා අපිට මූණ දෙන්න වෙනවද නැද්ද මූණ දෙන්න වෙනවා එතකොට ඔබ හොඳට අහන්ට බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි මෙන්න මේ ලෝක ධර්ම අට ලොවට ආනුව පෙරලී යනවා කියන මේ ලෝක ධර්මයන් අට ලොවට ආනුව පෙරලී යනවා කියන ඒ වගේම ලෝකයත් අෂ්ට ලෝක ධර්මයන් අනුව පෙරලී යනවා කියන ලෝක මේ ධර්මයන් අට ලෝකයට ආනුව පෙරලෙනවා ලෝකෙත් මේ ධර්මයන් අටට ආනුව පෙරලිලා යනවා කියන මහණෙනි අසෘතවත් පෘථග්ජනයාට අසෘතවත් පෘථග්ජනයාට මොකද්ද අසෘතවත් කියන්නේ බණ අහලා නැහැ ශ්‍රුතවත් නැහැ අසෘතවත් පෘථග්ජනයා ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනයා කවුද පෘථග්ජන කියන්නේ දැන් මේ පින්වත් පිරිස පෘථග්ජනද එහෙම නැත්නම් වෙන කට්ටියද දැන් ඔය අපි සමහර වෙලාවට කියන්නේ නේද අපි ඉතින් පෘථග්ජන වැටියට කියලා කියනවනේ දැන් දන්නවද පාවිච්චි කරන වචනේ තේරුම පෘථග්ජනයෝ කියන එකේ පෘථග්ජනයා කියන්නේ මෙන්න මේ අයට අරියාණං අදස්සාවි ඒ අය ආර්යයන් වහන්සේලා දකින්න යන්නේ කියන ඒ කියන්නේ පන්සල් යන්නේ නැහැ. සංඝයා දකින්න යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා දකින්න යන්නේ නැහැ. ආං පෘථග්ජන. ඊළඟට ආර්ය ධම්මස්ස අකෝවිදෝ. ඊළඟට එයාලා මොකද වෙන්නේ? ආර්ය ධර්මයේ දක්ෂ නැහැ. ආර්ය ධර්මයේ දක්ෂ නැහැ. අනිත්‍යයි කිව්වම අනේ මොන අනිත්‍යද? දුකයි කිව්වම මොන දුකද? කවුද කියන්නේ? ඕං ආර්ය ධර්මයට දක්ෂ නැහැ. මෙලඟදි මිනිස්සෙක් හම්බ වුණා ඇවිල්ලා කතා කරපුවාම මං කව තාත්තේ ඔය විදියට යනකොට කෙලින්ම මැරිලා ඉතින් අපාය තමයි. ඔය විදියටම නම් දිගටම ගියොත් කෙලින්ම මැරිලා අපාය. මොකද්ද ඒකට හේතුව? ඒ මිනිස්සයා කියනවා මිනිස්සයට සියදි විහානි කරගන්න ඕන. එයා කියනවා මේ තියෙන දේවල් එක්ක එයාට සියදිවි හානි කරගන්න හිතෙනවා කියලා. මං කවදින් සියදිවි හානි කරගත්තොත් පේන මානකාය මනුස්ස ලෝකෙක උපතක් නෑ කියලා. ඊට පස්සේ කියනවා මං එව කොහෙද උපදින්නේ කියලා. මං කව එතකොට අපාය උපදිනවා. තිරිසන් ලෝකෙ පෙරේත ලෝකෙ උපදිනවා. කේපම් මේ මනුස්සයා කියනවනේ එහෙත් ඉතින් උපදින්න කවුරු හරි ඉන්නපෑ. දැන් මේ ආශ්‍රතවත් පෘථග්ජන නේද නෝන මහත්තයාගේ බලයට ඇවිල්ලා තියෙන්නේ
කියනවා මේ නෝන මාත්‍යා කිව්ව නිසා ආවේ නැත්තම් මට කිසිම උවමනාවක් නෑ මං අපාය යන්න බය නෑ අයියෝ ඕක ගිහිල්ලා මෙන්න යම රජුරෝ කොයි වගේද කියලා බලන්න ඕන එහෙ ගිහිල්ලා ඇවිල්ලා තිරිසන් සත්තු වෙලා ඉපදිලා ඊට පස්සේ පෙරේත ලෝකෙත් ගිහිල්ලා ඔය කිව්වට ඔය කියන ඒවා තියෙනවද දන්නේ කවුද දන්නේ බොරුද කියලා ඒ නිසා පෙරේත ලෝකෙත් ගිහිල්ලා ඇවිල්ලා තමයි මන්නන් නිවන් දැක්කොත් නිවන් දකින්නේ. දැන් ආර්ය ධර්මයේ අදක්ෂද නැද්ද? ආර්ය ධර්මයට අදක්ෂයි. නේද? කෙනෙක් යම්කිසි දෙයක් කාලා කිව්වොත් මේක රසයි මේ රසයි කියලා. ඒක ඇඹුල් රසයි, තිත්ත රසයි කිව්වොත් නෑ නෑ ඔයා කෑවට හරියන්නේ නැහැ. මාත් කාලා බලන්න ඕනේ කියලා කන්න ඕනේ නේද? මේ මිනිස්සයා කාලා බලලානේ කියන්නේ. ඒ මනුස්සයා තනියම දැකලානේ කියන්නේ. එතකොට කවුරු හරි කියනවා නම් ඔතන අත තියන්න එපා පිච්චෙනවා කියලා. නෑ නෑ ඔය කීවට හරියන්නේ නැහැ. මාත් අත තියලා බලලා පිච්චුනොත් පිළිගන්නවා. ඒක මෝඩකමද නැද්ද? ඒක මෝඩකම. දැන් එයා ආර්ය ධර්මයට අදක්ෂයි. අනිත්‍යයි කිව්වට පිළිගන්නේ නෑ. දුකයි කිව්වට පිළිගන්නේ මොන දුකද? අපි නම් හරි ජොලියේ ඉන්නේ කිව්වා. මං ඇවැදට වයසට යන්නේ ඒක ඉතින් කරන්න දෙයක් නැහැ වයසට යනවා. මං ඇවැ ලෙඩ වෙන එක. නෑ ඉතින් ලෙඩ වුණොත් ඉතින් බේත් ගන්නවා. දැන් මේ මොකද්ද මේ ප්‍රකට වෙන්නේ? පෘථග්ජන ස්වභාවයද නැද්ද? පෘථග්ජන ස්වභාවය. ආර්ය ධර්මයට දක්ෂ නැහැ. නේද? අරිය ධම්මේ අරිය ධම්මස්ස අකෝවිදෝ. ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ඊළඟට ආර්ය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මේ හික්මෙන්නේ නැහැ කියනවා. ආර්ය ධර්මේ හික්මෙන්නේ නැහැ කියනවා. සත්තු මරන්න එපා කිව්වට අහන්නේ මරනවා. හොරකම් කරන්න එපා කිව්වට අහන්නේ. ඔය කිව්වට බෑ පොඩ හොරකම් කරපුවම මොකද වෙන්නේ කියලා හොරකම් කරනවා. ඊළඟට එයා වැරදි කාම සේවනය කරන්න එපායි කිව්වට අහන්නේ නැහැ. මොකද කියන්නේ? මමත් ගෑණියක්, මමත් මිනිස්සෙක්නේ. උන් එයා සාධාරණීකරණය කරනවා. අපි කිව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා වැරදි කාම සේවනයේට මේ අකුසලයට අපාය යන්න වෙනවා, තිරිසන් ලෝකේ යන්න වෙනවා. ඒ කරලා මනුස්ස ලෝකේ යම් දවසක එනකොට ආදරේ අහිමි වෙනවා, අභූත චෝදනා ඇති වෙනවා, වෛරක්කාරයෝ බිහි වෙනවා කියලා. නේ නේ ඒවා ඉතින් පස්සේ බැරිය. මාත් මේ ජීවිතේ ඉන්න එපැයි, මටත් මොකක් හරි වෙන්න එපැයි. ඕන් එයාලා කියන නේද? ආන් ආර්ය ධර්මෙ හික්මෙන්නේ නෑ. ඊළඟට එයාලා මොකද වෙන්නේ? බොරු කියන්න එපයි කිව්වට අහන්නේ. අවුරුදු උසුවේ ලොකුම බොරුව තරඟ ඕගනයිස් කර. දැන් මේ දන්නව බොරු කිව්වහම අපාය යනවා නේද? ඊළඟට බොරු කිව්වහම තිරිසන් ලෝකේ පෙරේත ලෝකේ උපදින්න වෙනවා කියලා දන්නවා. ඒ දැනගෙන උදේම පන්සල් අරන් වැඩසටහනේ හවස ලොකුම බොරුව තරඟේ තියෙනවා නේද? උදේම පන්සලුත් ගන්නව අවුරුදු උසුවේ. ඒකලා දවල් තියෙනවා මොකද්ද? ලොකුම බොරුව තරඟේ නේද? පන්සල් අරන් ඉවර වෙච්ච ගමම කියනවා අද තරඟ අතර නේද කියලා. ඕන් තරඟ ටික කියාගෙන එනවා. ඒක කියනවා ලොකුම බොරුව තරඟේ. දැන් මෙයාලා හික්මෙන්නේ ආර්ය ධර්මේ. මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්න එපා කියනවා. අපාය යනවා, තිරිසන් ලෝක යනවා. අවම දඬුවම, සරලම දඬුවම හැටියට මන්ද බුද්ධික වෙලා උපදිනවා. මනුස්ස ලෝකෙ උපදිනකොට කිව්වහම මොකද වෙන්නේ? ඉතින් පස්සේනේ මන්ද බුද්ධික වෙන්නේ. දැන් ඉතින් කොන්දේ අමාරුවට, ඇඟේ අමාරුවට පොඩ්ඩයි ඉතින් ඕක බිව්වට මොකද වෙන්නේ නේද? ඕන් මිනිස්සු හික්මෙන්නේ නැහැ. පිළිගන්න කැමති නැහැ. හික්මෙන්නේ නැහැ ආර්ය ධර්මෙ. ආං පෘථග්ජනය. අසෘතවත් පෘථග්ජනය. නේද? ඊළඟට ඒක තමයි අසෘතවත් පෘථග්ජනයගේ ස්වභාවය. එහෙනම් ඔය සමහරු කියන්නේ නේ අපි පන්සල් යන්නෙත් නැහැ, පව් කරන්නෙත් නැහැ. ගමේ අය කියනවද නැද්ද? කියන අය ඉන්නවා.
දැන් පන්සල් යන්න නැත්තම් ඇසුරු කරන්න ඇත්තේ කවුද? ආර්යයන් වහන්සේලානේ. ආර්යයන් වහන්සේලා ඇසුරු කරන්න නැත්තම් ආර්ය ධර්මය ඇහෙන්නේ නෑ, ආර්ය ධර්මයේ හික්මෙන්නේ නෑ. එහෙමනම් එයා මොන ස්වභාවෙද ඉන්නේ? පෘථග්ජන ස්වභාවේ. ඊළඟ පව් කරන්නේ නැහැ කිව්වොත්, පව් කරන්නේ නැත්තේ රහතන් වහන්සේලා විතරයි. උදේ හවස ගහ මරා ගන්න තරහ යන ඇනුම් පද කියන එකට එක කියන මිනිස්සු කියනවා, වෛරෙන් පුපුරන මිනිස්සු කියනවා, අපි නම් පන්සල් යන්නෙත් නැහැ, පව් කරන්නෙත් නැහැ. ඒ වගේ පාපකාරී වචන සෙට් එකක් තවත් මේ වගේ පව්කාර වචන ටිකක් තවත් නේ ගරහන්නේ බුදුරජාණන් වහන්සේට නේ. එතකොට එහෙමනම් අපි ආශ්‍රිතවත් පෘථග්ජනයා කියන්නේ ආර්යයන් වහන්සේලා දකින්න යන්නේ නැති, ආර්ය ධර්මයට දක්ස නැති, ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැති අයට නේද? ඊළඟට සත්පුරිසාණං ආදස්සාවි. ආශ්‍රිතවත් පෘථග්ජනයා සත්පුරුෂයෝ දකින්න යන්නේ නැහැ කියන. හොඳ නරක කියලා දෙන, යහපත අයහපත කියලා දෙන, ඊළඟට කළ යුත්තේ නොකළ යුත්තේ කියලා දෙන, ඊළඟට පින් පව් ගැන කුසල් අකුසල් ගැන කියලා දෙන අන්න සත්පුරුෂයන් වහන්සේලා දකින්න යන්නේ නැහැ කියන නේද? ඊළඟට සත්පුරිස ධම්මේ ධම්මස්ස අකෝවිදෝ. සත්පුරිස ධම්මස්ස අකෝවිදෝ. ඒ කියන්නේ සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැහැ. ඊළඟට සත්පුරිස ධම්මේ අවිනීතෝ. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැහැ කියන කවුද? ආශ්‍රිතවත් පෘථග්ජනය. ආශ්‍රිතවත් පෘථග්ජනය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආශ්‍රිතවත් පෘථග්ජනයා ඉදිරියෙත් මේ අටලෝ දහම ක්‍රියාත්මක වෙනවා කියන. ආශ්‍රිතවත් පෘථග්ජනයා ඉදිරියේ මේ අටලෝ දහම ක්‍රියාත්මක වෙනවා කියන. එතකොට ඒ ආශ්‍රිතවත් පෘථග්ජනයා ඉදිරියේ ලාභයත් උපදිනවා කියන. අලාභයත් උපදිනවා කියන. යසසත් උපදිනවා කියන. අයසත් උපදිනවා කියන. නින්දාවත් මේ ආශ්‍රිතවත් පෘථග්ජනයාට ඇති වෙනවා කියන. ඊළඟට ප්‍රශංසාවත් පෘථග්ජනයාට ඇති වෙනවා කියන. ඊළඟට සැපයත් ඇති වෙනවා කියන. දුකත් ඇති වෙනවා කියන. මේ අටලෝ දහම මේ ආශ්‍රිතවත් පෘථග්ජනයාට අත්විඳින්න වෙනවා කියනවා, දකින්න ලැබෙනවා කියනවා. දැන් ඔන්න ඔයාලට මැනගන්න පුළුවන් දේශනාව ඉවරෙනකොට මං ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකද ආශ්‍රුතවත් පෘථග්ජනද නේද? ඊළඟට ආයේ අර අඩි කෝදුව වගේ, මීටර් කෝදුව වගේ, ලීටර් මීටර් වගේ මැනගන්න පුළුවන් කොතනද ඉන්නේ කියලා. ඊළඟට බුදුරජාණන්සේ දේශනා කරනවා මහණෙනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඉන්නෝ. ඒ කවුද? ආර්යයන් වහන්සේලා දකින්න යනෝ. ආර්ය ධර්මයට දක්ෂයි. ආර්ය ධර්මයේ හික්මෙනෝ. සත්පුරුෂයෝ දකින්ට යනව. සත්පුරුෂ ධර්මයේ දක්ෂයි. සත්පුරුෂ ධර්මයේ හික්මෙනෝ. ආං ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා හොඳට බණ අහනවා. ඒ බණ හොඳට තේරුම් අරගන්නවා. දක්ෂයි ඒකට. අනිත්‍යයි කිව්වාම එහෙමයි කියලා පිළිගන්න. දුකයි කිව්වාම එහෙමයි කියලා පිළිගන්න. මේක මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා පවත්වන්න බෑ කිව්වාම ඒක එහෙමමයි කියලා පිළිගන්න. මම දන්නේ නැති වුණත්, මට තේරෙන්නේ නැති වුණත් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවනේ
එහෙනම් ඉතින් ආයේ අහන්න ප්‍රණ කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු වෙන්නේ, උන්වහන්සේ සියල්ල දන්නවානේ, උන්වහන්සේ සියල්ල දකිනවානේ. මෝඩ මට නොතේරුණාට උන්වහන්සේ මේ සියල්ල අවබෝධ කරානේ. ඒ නිසා මට නොතේරුණාට මේක අනිවාර්යෙන් යම් සත්‍යක් නෙවෙයි, සියලු දේම සත්‍යක් විදිහට පවතිනවා. බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කිව්වනේ. ඉතින් ආය අහන්න දෙයක් නෑ, තර්ක විතර්ක ගේන්න ඕනේ නෑ, අනිත්‍යම තමයි. ආං මොකක්වත් නොතේරුණත් ප්‍රඥාවන්තද නෑ, මහදේවල් බෑ, හැබැයි ප්‍රඥාවන්තයිනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ හේතු නිසා හටගන්නවා, හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඒ නිසා අනිත්‍යයි, අනිත්‍ය වෙනකොට දුක හටගන්නවා කියලා. ඉතින් ආයෝක මට ඉතින් අඩු වාටේක අඩු වැඩිය දාන්න දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ වදාළද ඒක එහෙමමයි, දුකම තමයි. මේ අනිත්‍ය දේ, මේ දුක දේ මම කියලා පවත්තන්නත් බෑ කියලා දේශනා කළා. මගේ කියලා පවත්තන්න බෑ කියලා දේශනා කළා. මගේ ආත්මය කියලා පවත්තන්න බෑ කියලත් දේශනා කළා. ඒක ඉතින් එහෙම්මම තාම යාය, වෙනස් කරන්න දෙයක් නෑ. ඒක එහෙම්මමයි, වෙනස් වෙන්නේ නෑ. කොන්න මෙයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය දකින හැටි. ආං ආර්ය ධර්මයට දක්ෂයි. ඊළඟට ආර්ය ධර්මයේ විනීතයිද අවිනී, හික්මෙනවද නොහික්මෙනවද? හික්මෙනවා. සත්තු මරන්න එපා කියවන්නේ. එහෙනම් ඉතින් අද ඉඳලා ආයේ මලත් මරන්නේ නැහැ. බඩගින්නේ මලත් මරන්නේ නම් නැහැ නේද? බඩගින්නේ මලත් දැන් මේ දවස්වල ඉඩෝරෙන්නේ නේද? පාරවල් දිගට සත්තු දඟලනවා, පේනවා මාළු. ඇයි? අල්ලලා විකුණනවානේ. කරන කලට මිහිරි වුණාට විඳිනකොට තමයි දුක දැඩි වෙන්නේ නේ. ඒතකොට මොකද වෙන්නේ? ආන් එයා පිළිගන්නවා සත්තු මරණ එක හොඳ නෑ. එයා හික්මෙනවා අදින් පස්සේ මරන්නේ. ආන් කවුද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය. ඊළඟට එයා දන්නවා හොරකම නරක වැඩක් කියන්නේ, අපාගත වෙන කාරණයක් කියන්නේ. එයා මේ ධර්මයට දක්ෂයි, තේරුම් ගන්න. ඊළඟට එයා මොකද කරන්නේ? ඒක හික්මෙනවා. එහෙනම් මෙච්චර කල් පුංචි අල්පෙනෙත්තක් හොරකම් කළත් ආදීන් පස්සේ නම් මලත් හොරකම් කරන්නේ නම් නෑං ආර්ය ශ්‍රාවකය, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය. ඊළඟට වැරදි කාම සේවනය කරනවා කෙනෙක්, ඕන හොඳට බණ අහනවා, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක වෙනවා. එයා දැනගන්නවා වැරදි කාම සේවනේ හොඳ නැති වැඩක්, අපාගත වෙන වැඩක්. එහෙනම් අදින් පස්සේ මොනම හේතුවකටවත් වැරදි කාම සේවනය කරන්නේ නෑ. ඉවසනවා මලත් මං වැරදි කාම සේවනය කරන්නේ නෑ. ඊළඟට බොරු කියන්නේ අනේ ලැබෙන සැරේ නම් මං ඔය වැඩසටහන් ඕගනයිස් කරන්න යන්නේ නෑ. ලොකුම බොරුව තරගේ නම් ආයෙ පවත්තන්නේ නෑ. ලොකුම බොරුව කියලා ලොකුම අපායකට යන්න ඕනේ නෑ. ඒ නිසා ආයෙ නම් මං බොරු කියන්නේ නෑ කියලා ඔන්න හික්මෙනවා. මත්පැන් මද්‍රාවේ පානය අපාගත කුසලයක්. අනේ මේවා බීලා මම මොකටද අපායන්? මෙලොවත් පිරිහෙනවනම්, පරලොවත් පිරිහෙනවනම්, දෙලොවම පිරිහෙනවනම් නිවන ලැබෙන්නේත් නැත්තම් ඕවා බීලා මොකටද මං විනාශ වෙන්නේ කියලා ඔන්න යා හික්මිනවා. ආයෙ බොන්නේ නැහැ කියලා. මෙන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ හැටි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ආර්යයන් වහන්සේලා දකින්ද යනවා. ආර්යයන් වහන්සේලා දේශනා කරන ධර්මයේ දකින්ට, ධර්මයේ දකින්න දක්ෂයි, ධර්මයට දක්ෂයි. ඊළඟට ආර්යයන් වහන්සේලා මොකක් වෙනවද? දේශනා කරපු ඒ ධර්මයේ
හොඳට හික්මෙනෝ. ආරයන් වහන්සේලා දේශනා කරපු ධර්මයේ හොඳට හික්මෙනෝ. ආං ශ්‍රුතවත් ආර ශ්‍රාවකය. මෙන්න මේ ශ්‍රුතවත් ආර ශ්‍රාවකයටත් ලාභයක් උපදිනවා කියන. අලාභෙත් උපදිනවා කියන. යසසත් උපදිනවා කියන. අයසත් උපදිනවා කියන. නින්දාවත් උපදිනවා කියන. ප්‍රශංසාවත් උපදිනවා කියන. සැපයත් උපදිනවා කියන. දුකත් උපදිනවා කියන. මෙන්න මේ අටලෝ දහම අර ශ්‍රුතවත් ආර ශ්‍රාවකයාටත් මුණ දෙන්න වෙනවා කියනවා. දැන් එන අටලෝ දහම අශ්‍රුතවත් පෘතජ්ජනයටත් මුණ දෙන්න වෙන එකක්. ශ්‍රුතවත් ආර ශ්‍රාවකයාටත් මුණ දෙන්න වෙන දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. මහණෙනි එහිලා ශ්‍රුතවත් ආර ශ්‍රාවකයාගේ අශ්‍රුතවත් පෘතජ්ජනයාගේ විශේෂත්වය කුමක්ද? අදහස කුමක්ද? නානාත්වය කුමක්ද? දැන් මේ දෙන්නම එකම අටලෝ දහමට මුහුණ දෙනකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ අශ්‍රුතවත් පෘතග්ජනයාගේ විශේෂත්වය මොකක්ද? දෙනගේ වෙනස මොකක්ද? ඒ දෙනගේ අදහස මොකක්ද? ඒ දෙන්නගේ නානාත්වය වෙනස් බව මොකක්ද කියලා ඔන්න අහනවා. එහෙම අහලා බුදුරජාණන් වහන්සේට සංඝයා මෙන්න මෙහෙම පිළිතුරු දෙනවා. එහෙම අහුවාම බුදුරජාණන් වහන්සේ සංඝයා මෙන්න මෙහෙම පිළිතුරු දෙනවා. ස්වාමීනි, අපගේ ධර්මය භාග්‍යතුන් වහන්සේ මුල් කොටගෙන තමයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ප්‍රදාන කරගෙන තමයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මයි මුල් කරගෙන තියෙන්නේ දහම. ස්වාමීනි, මේ වදාළ කරුණෙහි අර්ථය භාග්‍යතුන් වහන්සේටම වැටහෙන සේක්නම් මැනවි. මේ වදාළ කරුණේ අර්ථය ඔබ වහන්සේටම වැටහෙනවා නම් ඒක යහපතක්. ඒකෙන් අදහස් කළේ මොකද්ද? ඔබ වහන්සේම පැහැදිලි කළොත් තමයි මේක හොඳ. අපි ඔබ වහන්සේ කියන විදියට අසා දරා ගන්නම් කියනවා. අපි ඔබ වහන්සේ යමක් දේශනා කරනවාද ඒක අහලා දරා ගන්නම් කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එසේ වීනම් මහණෙනි අසව් මැනෙහි මැනවින් මෙනෙහි කරව් මං දේශනා කරන්නම් කියනවා. අහන්න මැනවින් මෙනෙහි කරන්ට මම දේශනා කරන්නම් කියනවා. දැන් අටලෝ දහම ඉදිරියේ අශ්‍රුතවත් පෘතග්ජනයා හැසිරෙන හැටි, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා හැසිරෙන හැටි. එහෙනම් දැන් ඔයාලා තුල මේ දෙගොල්ලෝ ඉන්නවද නැද්ද? ඕන්න හැසිරෙන හැටියට බලාගත්ත හැකි. ලාභයක් එනකොට හැසිරෙන විදිය, අලාභ එනකොට හැසිරෙන වේදිය, දුක එනකොට, සැප එනකොට, නින්දා වෙනකොට, ප්‍රශංසා වෙනකොට හැසිරෙන විදිය අනුව ඔබ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකද අශ්‍රුතවත් පෘතග්ජනද කියන ගොඩට වැටෙනු. දැන් මේක කවුරුද විනිශ්චය දෙන්නේ? කවුද දැන් ඇවිල්ලා කියන්නේ ඔයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක, ඔයා අශ්‍රුතවත් පෘතග්ජන කියලා එකෙක් කියන්නේ නෑ. මේක තමා තුළින් දකින දහමක්. මේ දහම ඕපනායිකයිනේ. එයින තමන්ටම මැනගන්ට පුළුවන්. තමන් දන්නවනේ තමන්ගේ තරම. හෘද සාක්ෂිය එක්ක කතා කරපුවම ප්‍රශ්න විසඳගන්ට පුළුවන්නේ නේ. එහෙමනම් ඕන අහගන්ට. බුදුරජාණන් වහන්සේ දේශනා. එතකොට ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා, එසේය ස්වාමීනි කියලා සංඝයා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, අශ්‍රුතවත් පෘතග්ජනයාට ලාභයක් උපදිනවා කියනවා. අශ්‍රුතවත් පෘතග්ජනයාට මොකද වෙන්නේ?
ලාභයක් උපදිනවා කියන. එහෙම ලාභයක් ඉපදුනාම ඔහු මෙහෙම නුවණින් විමසන්නේ නැහැ කියන. මෙන්න මේ විදිහට නුවණින් විමසන්නේ නැහැ කියනවා. කොහොමද මට මේ ලාභයක් ඉපදුනා? ඔන්න දැන් මට ලාභයක් හටගත්ත, ඇති වුණා, ඉපදුනා. එයත් අනිත්‍යයි. ඒ ලාභය අනිත්‍ය වෙලා යනවා. ඇයි? ලාභයේ හේතු නිසා හටගත්තා. හේතුව නැති වෙනකොට නැති වෙලා යනවා. නේද? ඒ නිසා ලාභය අනිත්‍යයි කියලා සීකරන්නේ නැහැ. ලාභය දුකයි. මේ ලාභය අනිත්‍ය නිසා දුකයි කියලා සීකරන්නේ නැහැ කියනවා. වෙනස් වෙන ස්වභාවයට අයිති මේ ලාභේ හැමදාම තියෙන්නේ නැ, මේක වෙනස් වෙන ස්වභාවයට අයිති කියලා ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැහැ. කවුද එහෙම දකින්නේ නැත්තේ? අසෘතවත් පෘථග්ජනයා. ගාව ලාභයක් ඉපදුනහම එයා දකින්නේ නැහැ කියනවා. කොහොමද? මට දැන් ලාභයක් ඉපදුනා, මට දැන් ලාභයක් ලැබුණා, මට දැන් ලාභයක් හටගත්තා. එයා මෙහෙම හිතන්නේ නැහැ කියනවා ඒ ලාභය ගැන. එයා හිතන්නේ නැහැ කියනවා මේ ලාභය අනිත්‍ය වෙලා යන එකක්, මේ ලාභය දුකට අයිති එකක්, මේ ලාභය වෙනස් වෙන ස්වභාවයට අයිති එකක් කියලා හිතන්නේ නැහැ කියනවා. ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැහැ කියනවා. එයා හිතනවා කියනවා මේ ලාභේ මගෙත් එක්ක හැමදාම තියෙයි, මේ ලාභේ වෙනස් වෙන්නේ නැති වෙයි, මේ ලාභේ මට සැපම ගෙනෙයි, මේ ලාභේ වෙනස් වෙන්නේ නැහැ, ස්ථීරවම තියනවා කියලා. මොකද ඕන් එයා කල්පනා කරනවා කියනවා. අර විදියට නුවණින් විමසන්නේ නැහැ කියනවා. කොහොමද නුවණින් විමසන්නේ නැත්තේ? මේ ලාභය අනිත්‍යයි, මේ ලාභය දුකයි, මේ ලාභය වෙනස් වෙනවා කියලා එයා නුවණින් විමසන්නේ නැහැ කියනවා. ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැහැ කියනවා. ඊළඟට ඔන්න එයාට අලාභයක් උපදිනවා. අලාභයක් උපදිනකොටත් එයා මොකද කරන්නේ? මෙන්න මෙහෙම හිතන්නේ නැහැ කියනවා. මේ අලාභේ අනිත්‍යයි, මේ අලාභෙත් අනිත්‍යයි, මේ අලාභෙත් දුකයි. අලාභ නිසා හටගන්නේ දුකක්. මේ අලාභෙත් වෙනස් වෙලා යනවා. මේක හැමදාම පවතින්නේ නැහැ කියලා ඇත්ත ඇති සැටියෙන් දකින්නේ කියනවා. කවුද? අසෘතවත් පෘථග්ජනයා. අසෘතවත් පෘථග්ජනයා ඇත්ත ඇති සැටියෙන් දකින්නේ කියනවා. ඇත්ත ඇති සැටියෙන් දකින්නේ කියනවා. ලාභෙදි දකින්නෙත් නැහැ, අලාභෙදි දකින්නෙත් නැහැ. එයා හිතනවා මොකද්ද? ලාභෙත් හැමදාම තියෙයි, අලාභෙත් හැමදාම තියෙයි කියලා හිතනවා නේද? ඕන දැන් මොකද වෙන්නේ? ඕන දැන් අම්මලා හිතනවා කොහොමද? ඕන දරුවෙක් හදනවා. දරුවා ලාභයක්ද නැද්ද? ලාභයක්. දැන් පුංචි බබා රෝස පාටයි නේද? එතකොට කකුල් රෝස පාටයි, අත් රෝස පාටයි, තොල් රෝස පාටයි නේද? මුළු ඇඟම රෝස පාටයි. හරි හුරතල් නේද? හිනාවෙච්ච ගවන්. ඊළඟට හුරු බුහුටි, සිව්මැලි. දැන් මේ පුත්‍ර ලාභේ නේද? දැන් මොකද වෙන්නේ? ඉතින් අම්මා හිතනවා අනේ වාසනාවන් නේද? අම්මා හිතන්නේ මේ රෝස පාට ගතිය අනිත්‍යයි, රෝස පාට ගතිය දුක ගේනවා, රෝස පාට ගතිය වෙනස් වෙනවා කියලා හිතන්නේ නෑ. ඕන්න දැන් අර රෝස පාට කකුල් තියෙන, රෝස පාට අත් තියෙන, රෝස පාට තොල් තියෙන දරු ලොකු වෙනවා. ලොකු වෙලා මොකද කරන්නේ? ඕන් අම්මගේ තොල් රෝස පාට වෙන්න, ඊළඟට අත්
කකුල් මූණ කම්බුල් සියල්ල රෝස පාට වෙන්න අර කොල්ල කුරුට්ටු මොනවහරි ඕනැති වැඩක් කරපු ගමන් අම්මලා හූල්ලලා හූල්ලලා ඇයි මෙහෙම ළමයි ඉපදුනේ ඇයි මුං අපිට හම්බුනේ ඕං කම්පා වෙනවා. එදා ඉපදිච්ච වෙලේම හිතුවනම් මේ රෝස පාට බව මේ අහිංසක බව මේ හුරතල් බව මේ සුකුමාල බව මේ සිව්මැලි බව අනිත්‍යයි මෙයාලා නටයි දඟයි නේද කෑ ගහයි ලෝකෙ දෙකක් කරයි කියලා බලාපොරොත්තු වුණා නම් එයාට දුක හටගන්නේ නැයි එයා එහෙම වෙනකොට දන්නවා මං ඔහොම වෙන බව දැනන් හිටියා මං දන්නවා එදා රෝස පාට අත්කකුල් තිබ්බෝ හේ මගේ මූණු රෝස පාට කොරන බව මං දැනන් හිටියා ඒ නිසා එදත් මං අමුතු සතුටක් ලැබුවේ නෑ මං ආදත් අමුතු දුකකට පත් වෙන්නේ නෑ මං මේ දෙකටම ලෑස්ති පිටයි හිටියේ එදා ස්වභාවෙත් අනිත්‍යයි අද ස්වභාවෙත් අනිත්‍යයි එදා ස්වභාවෙත් දුකයි අද ස්වභාවෙත් දුකයි එදා ස්වභාවෙත් වෙනස් වුණා අද ස්වභාවෙත් ඒකාන්තයෙන්ම වෙනස් වෙනවා කියලා දකින්න යාලට බෑ ඒ නිසාම මොකද වෙන්නේ එයාලා දුකෙන් දුකටම පත් වෙනවා ආයේ දුකටම පත් වෙනවා නේද ඒ රෝස පාට පුතා අපි රෝස පාට කරනකොට තව රෝස පාට කෙනෙක් ගේනවා යාවත් එහෙම කරන්නේ නැතුව ඒක ඊට පස්සේ එයා එහෙම කරනකොට එනවා යාවත් නේ කරනවා නම් ඊළඟ කෙනාවත් එහෙම කරන්නේ නැතුව ඒ කියලා ගේනවා ඊට පස්සේ හතර පහ දෙනෙක්ගේ මට්ටු වුණාම හිතනවා නෑ එයාලගේ යාලවත් එහෙම කරන්නේ නැති වෙයි කියලා ඕ මුණු පුරවලා පස්සේ යනවා එයාලා එහෙම කරන්නේ නැති වෙයිනේ කියලා ඊට පස්සේ යාලත් එහෙම කරපු ගමන් හිතනවා තුන් මුණු පුරවවත් එහෙම කරන්නේ නැති වෙයි කියලා යනවා මෙයාලට තේරෙන්නේ නෑ ලෝකේ ඇත්ත ඇති සැටි නේද ඒ අදහස් කරන්න ඒකෙ මේ දරු හදන්ට එපයි කියලා ඒකෙදි ඇත්ත තේරුම් අරන් වැඩ කරන්ට මේවා අනිත්‍යයි මේවා දුකයි මේවා වෙනස් වෙලා යනවා කියලා දන්නවනම් ලාභෙදිත් අමුතු සතුටක් එන්නෙත් නෑ අලාභෙදි අමුතු දුකක් හටගන්නේ නෑ මේ දෙකේම නොසැලීන්ට පුළුවන් හැබැයි ආශෘතවත් පෘථග්ජනයට එහෙම බෑ කියනවා ලාභෙදි මෙයා හිතන්නේ නැහැ කියනවා මේක අනිත්‍ය වෙලා යනවා කියලා ලාභෙදි මෙයා හිතන්නේ නැහැ කියනවා මේක දුකට අයිති එකක් කියලා ලාභෙදි මෙයා හිතන්නේ නැහැ කියනවා මේක වෙනස් වෙලා යන එකක් කියලා අලාභෙදිත් එහෙමයි කියනවා අලාභයක් ලැබෙනකොටත් මෙයා ආශෘතවත් පෘථග්ජනයක් කොහොමද කරන්නේ මට අලාභයක් ඇති වුණා මේක අනිත්‍ය වෙලා යන මේක දුකට අයිති දෙයක් මේක වෙනස් වෙලා යන ස්වභාවයට අයිති කියලා හිතන්නේ නැහැ කියනවා. එහෙම හිතන්නේ නැහැ කියනවා. ආන් එතකොට ඒ මොන ස්වභාවේද? අසෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවය. අසෘතවත් පෘථග්ජනයාගේ. දැන් ඔබ කොහොමද? දැන් ටිකක් මැනගත්ත හැකි නේද? තමන්ගේ තරම ඈ ලාභෙදි ඔබ හිතන්නේ කොහමද? අනේ ස්වාමීනි ওই දේවල් අනිත්‍ය වෙලා යන්නේවා. ඕවා දුකට අයිති ඒවා. ඕවා මම මගේ කියලා පවත්තන්න බැරි ඒවා. මොකටනම් ඕවා ගැන සතුටු වෙනවද? අලාභයක් එනකොට අනේ ස්වාමීනි ඔය අලාභය හැමදාම තියෙන්නේ නෑ ඕක අනිත්‍ය වෙලා යනවා. ඔයාලාභේ දුකට අයිති එකක්. ඔයාලාභේ මම මගේ කියලා පවත්තන්න බෑ ඔක වෙනස් වෙලා යනවා. ඒ නිසා ආය අමුතුවෙන් දුක් වෙන්න ඕනේ නෑ. දැන් එහෙම හිතෙන්නේ නෑ නේද? කොහොමද කරන්නේ? පාපු යත් ගහ ගහ පොළොවේ පස් කකා අඬනවද නේද? අඬනවනේ. ඕන් අස්සෙන් එනවා. දැන් හොඳට සරුවේ. මොකද වෙන්නේ? හොඳට සරුයි දැන් අස්සන්. ඉතින් ලස්ස ගණන් හම්බ වෙනවා.
ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන් ගෙදරට ෆ්‍රිජ් ගේනවා, ට්‍රැක්ටර් ගේනවා, බයිසිකල් ගේනවා, ඔරලෝසු ගේනවා, නානා දේ ගේනවා, නිකන් සුද්දා වගේ වියදම් කරනවා. ඕන්න ඉරාව්ව ටික ටික සැර වෙනවා, වැස්ස ටික ටික අඩු වෙනවා. දැන් ෆ්‍රිජ් එක සාලි නැ උකස් කරලා, කාර් එක ෆිනෑන්ස් එකෙන් ගෙනිහලා නේද? ඊට පස්සේ ඕන් මොකුත් ගෙදර නැහැ. අහසට යෑද යෑද නේද? දෙයියන්ට බැන බැන ඉන්නවද නැද්ද? ඉන්නව නේද? දැන් මේ පැත්තේ දකින්න තියෙන දර්ශනයක්ද නැද්ද? දකින්න තියෙන දර්ශනයක්. අහසේ ඉන්න දෙයියන්ටත් යදිනවා නේද? වැස්සත් දෙයියෝ පාලි, නොවැස්සත් දෙයියෝ පාලි නේද? ඈ එහෙමද නැද්ද? වැස්සොත් ඕන් කියනවා මොකටද මෙච්චර වයින්නේ අපේ, හීතලේ බෑ, ඉරිකිතයි, එළියට යාගන්න බෑ, මොකාක්ව වැඩක් කරගන්න බෑ කියනවා. පායනකොට කියනවා අම්මේ මේ රස්නේ දරාගන්න බෑ නේද? අනේ දෙයියන්ට කිසි අනුකම්පාවක් නෑ කියනවා. ලාභෙත් දරන්න බෑ, අලාවෙත් දරන්න බෑ නෑ. වැස්සත් අනිත්‍යයි, පෑවිල්ලත් අනිත්‍යයි නේද? වැස්සත් අනිත්‍යයි, පෑවිල්ලත් අනිත්‍යයි නේද? එතකොට ඒක අනිත් වෙලා යනවද නේද? දැන් ඕන වැඩසටහන පටන් ගන්න චුට්ටකට ඉස්සෙල්ලා වැස්ස අනිත්‍යයිද නැද්ද? අනිත්‍යයි නේද? ආයෙ වහින්න බැරිද? පායන එක අනිත්‍යයිද නැද්ද? අනිත්‍යයි. දබගාල වහින්න ඉඩ තියෙනවා නේද? ඉතින් වැස්සත් බන කියනවා, නොවැස්සත් බන කියනවා. ප්‍රශ්නයක් නෑනේ නේද? වැස්සොත් ආපු අයට කියනවා, නොවැස්සොත් ඒත් ආපු අයට කියනවා. මහා දබ වැස්සක් ආවොත් තව දවසක් දාලා බන කියනවා. ඉතින් අපිට ප්‍රශ්නයක් නෑ නේද? බැරි වෙලාවත් එළියටම බහගන්න බැරි වෙනකොටම බන වැස්සොත් කුටියටලා හොඳට සැතපෙන නේද? ගොඩාක් කාලෙකට පස්සේ නිමාඩුවක් හම්බුණා කියලා නේද? මොකේ මුකුත් වෙන්නේ නැහනේ සැතපුණා කියලා නේද? කාලෙකින් මෙහෙම අවස්ථාවක් ලැබුණේ කියලා එහෙම වෙනවනේ. දැන් ඔන්න ඊයේ වැඩසටහන තිබ්බා. ඉතින් උදේම දවල් දෙකට තුනට වැස්සා. දැන් ඉතින් ඒ අම්මා කියනවා, අනේ ස්වාමීනි හරි වැස්සනේ අපරාධ සෙනගෙරි දන්නේ නැහැ. මං ගති අවුරුදු ගානකින් වැස්සට පස්සේ සතුටු වෙන්න එපැයි නේද? බණක් කියන්න ගිහිල්ලා හරි වහිනවනම් ලොකු දෙයක් නේද? ඉතින් නැවුම් පොළොවක හීතලේ දාඩිය නැතුව දූවිලි නැතුව ඒ මිනිස්සු බණ අහන්න කොච්චර වාසනාවන්තද නේද? ඉතින් අපි එහෙම හිතුවානම් ප්‍රශ්නේ ඉවරද නේද? ප්‍රශ්නේ ඒවරයි. අලාභෙත් අනිත්‍යයි, ලාභෙත් අනිත්‍යයි. අලාභෙත් දුකයි, ලාභෙත් දුකයි. අලාභෙත් වෙනස් වෙලා යනවා, ලාභෙත් වෙනස් වෙලා යනවා. මෙහෙම හිතන්නේ නැහැ කියනවා අශෘතවත් පෘතජ්ජනය. අශෘතවත් පෘතජ්ජනය මේ විදිහට යථාර්ථය දකින්නේ නෑ කියනවා. ඒ නිසා අලාභෙදිත් දුක් වෙනවා කියනවා, ලාභෙදිත් අනවශ්‍ය සතුට වෙලා පස්සේ ඒක නැති වෙනකොට ආයේ දුකටපත් වෙනවා කියනවා. ඊළඟට මොකද වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? එයා ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නෑ කියනවා. ඊළඟට ඔන්න යසස උපදිනවා, මහා කීර්ති ගෝසාවක් පැතිරෙනවා. එතකොට මොකද වෙන්නේ? එයා හිතන්නේ කියනවා ඒක ඕන. එයා හිතනවා කියනවා මට යසසක් ඉපදුනා, මහා කීර්ති ගෝසාවක් තමා ගැන මහා නම්බුනාම ගොඩක් ඕන ඇති වුණා. එයා හිතනවා කියනවා එහෙම හිතලා එයා හැබැයි මෙහෙම හිතන්නේ කියනවා මේක අනිත්‍යයි, මේ යසස දුකට අයිති, මේ යසස වෙනස් වෙලා
යනවා කියලා ආශෘතවත් පෘථග්ජනයා දකින්නේ නෑ කියන. ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නෑ කියන. ඊළඟට එයාට අයස උපදිනවා. ඕන අපකීර්තියක් යනවා. අයසක් උපදිනවා. උපදිනකොට එයා හිතනවා කියන ඕන මට දැන් අපකීර්තියක් අයසක් ඉපදුනා ඇති වුණා. එයා මොකද හිතන්නේ? ඒකත් අනිත්‍යයි කියලා. ඒකත් දුකයි. ඒකත් වෙනස් වෙන ස්වභාවයට අයිති කියලා. එයා දකින්නේ නෑ කියන ඇත්ත ඇති සැටි. කවුද එහෙම දකින්නේ නැත්තේ? අසෘතවත් පෘථග්ජනය. නේද? කීර්ති ගෝසාවක් යනකොට ඇත්ත දකින්නේ නෑ. ඊළඟට ක්‍රීති ගෝසාවක් යන්නේ නැතුවම ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නෑ කියන. මොකද වෙන්නේ? මෙයා යථාර්ථය තේරුම් ගන්නේ නෑ කියන. ඒ වගේම මෙයාට නින්දාවකුත් උපදිනවා. ප්‍රශංසාවකුත් උපදිනවා. මෙයාට දුකත් උපදිනවා. මෙයාට සැපත් උපදිනවා. මේ වෙලාවට මෙයා දකින්නේ නෑ කියන. කොහොමද? එයා හිතනවා කියන මට නින්දාවක් ඉපදුනා. මට ප්‍රශංසාවක් ඉපදුනා. මට සැපක් ඉපදුනා. මට දුකක් ඉපදුනා කියලා දකිනවා කියන. හැබැයි එයා දකින්නේ නැහැ කියනවා. මේ දේ අනිත්‍යයි. මේ දේ දුකයි. මේ දේ මම මගේ කියලා පවත්තන්ට බෑ. මේ දේ වෙනස් වෙන ස්වභාවයට අයිති. වෙනස් වෙන ස්වභාවයට අයිති කියලා. ඇත් ඇති සැටියෙන් දකින්නේ නෑ කියනවා. ඇත් ඇති සැටියෙන් දකින්නේ නෑ කියනවා. දැන් ඕන කෙනෙක්ගේ මොකද වෙන්නේ? අම්මා මැරෙනවා. මොකද වෙන්නේ? ඕන මලගයක් සිද්ධ වෙනවා. දැන් කොහොමද වෙන්නේ? මල ගෙදරට එනවා ඉතින් හිතවත් අය බලන්ට. දැන් මෙයා මොකද කරන්නේ? එනේ නයට කතා කරලා මොකද කියන්නේ? අනේ ඉතින් බලන්නකො. හේතු නිසා හටගත්වා හේතු නැති වෙනකොට නැති වෙලා යන ඒ කාන්තෙන් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයිනේ. බලන්නකෝ අපේ අම්මගෙනුත් ඒ යථාර්ථයමනේ දකින්ට තියෙන්නේ. බලන්නකෝ අපේ අම්මත් හේතු නිසා හටගත්තා. ඒ හේතුව නැති වෙනකොටම නැති වෙලා ගියා. මනුස්ස ලෝකේ උපත පිණිස කර්ම සකස් වුණා. මනුස්ස ලෝකෙ විඳවන්න තිබ්බ කර්ම ටික අපේ අම්මගේ ඉවර වුණා. ඊට පස්සේ අපේ අම්මා කර්ම ඉවර නිසා හේතු අවසන් නිසා ඕන් ඵලේ නැති වෙලා ගියා. අම්මා නැති වුණා. බලන්නකො බුදුරජාණන් වහන්සේ කොච්චර ශ්‍රේෂ්ඨද නේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මොනතරම් ස්වාක්කාතද. ඒ ධර්මය අවබෝධ කරපු සංඝයා කොච්චර සුපටිපන්න නේද? එහෙමද මල ගෙවල් වල ඇහෙන්නේ නේද? දුක හටගත්තාම පොළොවේ පස් කකා නේද? පපුවේ අත් ගා ගහ ඇඳුම් ඉරාගෙන කොණ්ඩ කඩාගෙන නේද? ඈ මේ දෙවන්ත චරිත. දැන් ගිය සතියේ මල ගෙදර ගිහිල්ලා ওই මිනිස්සයා කොහොමද කිව්වේ? "ඕම තමයි උපං සත්‍යෝ මෑරෙනෝ" නේද? ගිය සතියේ මල ගෙදරක ගියා යාළුවෙක්ගේ. ගිහිල්ලා කිව්වේ කොහොමද? "ඕම තමයි උපං සත්වයෝ මෑරෙනවා. ඉතින් ඉන්නකන් අම්මට කන්න දුන්නානේ, බොන්න දුන්නානේ, සතුට වෙන්න. දැන් ඉතින් මැරිච්ච මිනිස්සු ආයේ ගේනන්නේ." දැන් එහෙම කියපු ගෑනු කෙනා මෙන්න පහවදා සතියේ අම්මා මලාම එහෙම වෙන්නේ කොහොමද? නේද? ඈ අපේ අම්මා මැරෙන්න පුළුවන්ද? ඔච්චර ඉක්මනට දාලයයිද? අපි නම් එහෙම හිතුවේ නෑ. තව සලක ගන්න පටන් ගත්තා විතරයි නේද? ඕන් ආඬනවා. දැන් ගිය සතිය මොනවද කිව්වේ? උපං සත්‍යෝ මැරෙනවා. ආපු කර්ම ටික අරගෙන යන්න ගියා. මේක කොහොම තාම අම්මා ඉන්නකන් සැලකුවා සතුටු වෙන්න කියපු ගෑණි මෙන්න බොලේ පහුවදා ඒකේ ගා ගහ පාස් කාකා ආනනු මලමිනිය ගෙනියන්න දෙන්නේ නැහැ නේද? එහෙම් බෑ අපේ අම්මා කාටවත් ගෙනියන්න දෙන්නේ නැහැ කියන.
බැරි වෙලාවත් කිව්වොත් හා හා ගෙනියන්න කෝ ඔයාගේ කාමරේ මිනිහ තියන්න කිව්වොත් එම නෑ නෑ නිකමට කිව්වේ. ඔයාලා ඒවත් ගණන් ගන්නවද? මලගයක් වෙච්චාම ඇඬුවේ නැත්තම් වැඩක් නෑනේ. ඒකනේ ඇඬුවේ. ආයෝක මගේ කාමරෙන් තියන්න ඕනේ නේද? ඕන් අපේ අය එහෙම නේද? ඇත්ත ඇති සිටින් දකින්නේ නෑ. ඇත්ත ඇති සිටින් දකින්නේ නේද? යථාර්ථ තේරුම් ගන්න නෑ. පොළොවේ පස් කකා අත් පපුවේ ගහ ගහ ඇඳුම් ඉරාගෙන නාන්නෙත් නෑ, කන්නෙත් නෑ නේද? ඕන් අඬනවා නේද? වැළපෙනවා, දුක් වෙනවා. මොකද මේ එහෙම වෙන්නේ? ඒක තමයි ඇත්ත ඇති සැටියෙන් දකින්න නැති අශෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවය. ඒක තමයි අශෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවය. මොකද්ද අශෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවය? ලාභයක් උපදිනකොට, අලාභයක් උපදිනකොට, අයසක් උපදිනකොට, නින්දාවක් උපදිනකොට, ඊළඟට යසසක් උපදිනකොට, ඊළඟට ප්‍රශංසාවක් උපදිනකොට, දුකක් උපදිනකොට, ඊළඟට සැපක් උපදිනකොට, එයා දකිනවා කියනවා එහෙම දෙයක් ඉපදුනා කියලා. හැබැයි එහෙම දකින කෙනා ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නෑ කියනවා. මොකද ඇත්ත? මේවා අනිත්‍ය වෙලා යන දේවල්, මේවා දුකට අයිති දේවල්, මේවා වෙනස් වෙන ස්වභාවයට අයිති දේවල්. මම කියලා පවත්තන්න බෑ, මගේ කියලා පවත්තන්න බෑ, මගේ ආත්මය කියලා පවත්තන්න බෑ. මේවා වෙනස් වෙනවා, අනිත්‍ය දේත් වෙනස් වෙනවා නේද? අනිත්‍යයිනේ මේවනේ. ලාභයත් වෙනස් වෙනවා, අලාභයත් වෙනස් වෙනවා. එතකොට එයාලා මොකද වෙන්නේ? අලාභයේ ඉදිරියේ පසුතැවෙනවා, ලාභයේ ඉදිරියේ සතුට වෙනවා, නින්දාව ඉදිරියේ පසුතැවෙනවා, ප්‍රශංසාව ඉදිරියේ සතුට වෙනවා, අයස ඉදිරියේ පසුතැවෙනවා, යසස ඉදිරියේ සතුට වෙනවා, ලා දුක ඉදිරියේ මෙයාලා දුක් වෙනවා, සැප ඉදිරියේ සතුට වෙනවා. මේ කාගේ ස්වභාවයේද? අශෘතවත් පෘථග්ජනයින්ගේ ස්වභාවය නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම වෙන්නේ ඇයි? එයාලා ලෝකයේ තියෙන ඇත්ත ඇති සැටියෙන් දකින්න නැති නිසා. එහෙම වෙන්නේ එයාලා ලෝකේ යම් ඇත්තක් තියෙනවද, අනිත්‍ය බවක් තියෙනවද, දුක් බවක් තියෙනවද, මම මගේ මගේ ආත්මය කියලා පවත්වන්න බැරි බවක් තියෙනවද? ආන් ඒ දේ තේරුම් ගන්නේ නෑ කියනවා, අවබෝධ කරන්නේ නෑ කියනවා, තේරෙන්නේ නෑ කියනවා. ඇයි තේරෙන්නේ නැත්තේ? ආර්යයන් වහන්සේලා දකින්න යන්නේ නෑ. ආර්ය ධර්මයට දක්ෂ නෑ. ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැති නිසා. සත්පුරුෂයන් වහන්සේලාව දකින්න යන්නේ නෑ. සත්පුරුෂ ධර්මයට දක්ෂ නෑ. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නෑ. ඒ නිසා මොකද වෙන්නේ? මෙයාලා ලෝකේ පවතින යථාර්ථය අවබෝධ කරන්නේ නෑ කියනවා. ලෝකේ යම් පවතින යථාර්ථයක් තියෙනවද, ඒක අවබෝධ කරන්නේ නෑ කියනවා. කවුද? ඔබද මමද? නෑ, අශෘතවත් පෘථග්ජනය. අශෘතවත් පෘථග්ජනය. තම තමන් දන්නේ නැද්ද මං කවුද කියන්ට? තම තමන් දන්නවා. දැන් මෙතන ඉන්න අය නම් මලගෙවල් වලේ මං දන්නේ නෑනේ නේ. ඈ, මලගෙවල් වල අඬන්නේ නෑ. කවුරු හරි ඇවිල්ලා මූණට බයිනෝ. එතකොට මං ඉතින් ඕක කරලා නෑනේ. මට ඉතින් ওই බැනුම අදාළ නෑනේ. බුදුරජාණන් වහන්සේට කසී භාරද්වාජ බැන්නනේ. බැනපු වෙලේ බුදුරජාණන් වහන්සේ මෙහෙමනේ හිතුවේ. බුදුරජාණන් වහන්සේ ඇහුවා කසී භාරද්වාජගෙන්, එම්බා භාරද්වාජ, දැන් ඔහෙලා ගෙදරට නෑ දෑයෝ වෙනවද
දැන් මේ බයින අතර ඇහුවා. ඔව් එනවා මොකෝ. ඊට පස්සේ කිව්වා දැන් නෑද ආපුහම කන්න බොන්න එහෙම දෙනවද? අපි යසට කන්න දෙනවා. අපි ආගන්තුක සත්කාර හරියට කරනවා කියලා. එතකොට භාරද්වාජ ඒ නෑදෑයින්ට ඉතින් හොඳට සරුවට කන්න දෙනවද කියලා. අම්මේ අපි හොඳට කන්න දෙනවා මොකද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා බැරි වෙලාවත් භාරද්වාජ දැන් ඔය එන පිරිසට ලස්සන්ට රසට උයලා ලෑස්ති කළාට පස්සේ ඒ ආපු අය මොකක් හරි හේතුවකට කෑවේ නැත්තම් භාරද්වාජී කෑම වලට මොකද කරන්නේ? ශ්‍රමණය ඒ කෑම වලට මොකද කරන්නේද? අපි යසට කනෝ මේ මිනිස්සුන් කන්න පින නැත්තම් ඒක ඔහේ අහන්න දෙයක්. අපි හොඳට කනෝ කියලා ඒ දවසේ කියනවා එහෙනම් බ්‍රාහ්මණය දැන් ඔහෙත් මට හොඳට බෙදුවන් මට හොඳට බෑන්න ඕම් මං ඕවා බාරගත්තේ නැ ඔහෙම තියාගෙන විඳෝන එකයි ඇත්තේ ඔහෙම තියාගෙන පාවිච්චි කරන එකයි ඇත්තේ කියලා බුදුරජාණන්සේ ඔහොමනේ හිතන්න කිව්වේ. ඉතින් මං නොකල වැරද්දකට බෑන්නාම මං මොකටද හිත කලබල කරගන්න. ඔය වැරද්ද මං කෙරුවය. ඒක කෙරුවේ මගේම නියුන් සහෝදරයන්. ඉතින් මම මොකටද ඕකට බැනුම් අහන්නේ කියලා. ඔන්න මොකද කරන්නේ? ආන් ආර්යයන් වහන්සේලා දකින්න ගියාය. ආර්ය ධර්මයට දක්ෂ අය. ආර්ය ධර්මයේ හික්මෙන අය. එහෙම කල්පනා කරනවද නැද්ද? එහෙම කල්පනා කරනවා. ඒ අශෘතවත් පෘථග්ජනය මොකෝ මූණේ ලඟ බැන්නන්නේ වැඩන්නේ ඉතින් ඉඳලා මීට වඩා හොඳයි මැරෙනවා. ආන් බැනුම අනිත්‍ය බව දන්නේ නෑ. බැනුම දුකක් බව දන්නේ නෑ. බැනුම මම මගේ කියලා පවත්තන්න බෑ කියලා දන්නේ නෑ. නේද? ඌන් ගෙදරක මහා පාටියක් හොඳට කනවා නටනවා සින්දු කියනවා. මොකද බලපුවාම ඇයි පුතා සිස්සත්තේ පාස්නේ. දැන් මොකද වෙන්නේ? පුතා සිස්සත් විභාගේ පාස් කියලා ඔන්න තාත්තයි අම්මයි මහා සාදයක්. උන් අවුරුදු 4-5ක් යනවා. ගියාට පස්සේ ගේ වටේට අර සිස්සත් පාස් පුතා මරලතෝනි දීගෙන දුවනවා. ඇයි අයියේ මේ සැරේ උත්සවයක් නැද්ද? උත්සව තමයි. බලබංගපු මල්ලි මේක විභාගේ පෙළේ. මොන විභාගේ? සාමාන්‍ය පෙළ. දැන් මොකද වෙන්නේ? ඉස්සරලා ලාභෙදි ඒක විඳගන්නත් බැරි වුණා. දැන් අලාභ විඳගන්නත් බැරි වුණා. ඒ ඔය දෙකේම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ මොකද උනේ? මේ ලාභෙත් අනිත්‍යයි. ඊළඟ සැරේ පෙළුණොත් එහෙම ගමට කොහමද මුණ දෙන්නේ කියලා මේ සැරේ පාස් එකත් යාන්තම් විඳගන්නවා. එතකොට ලැබෙන හැරේ පේල් එකත් යාන්තම් විඳගත්ත හැකි කියලා. පාස් එකත් අනිත්‍යයි, පේල් වෙන එකත් අනිත්‍යයි කියලා ඕක සමසේ දරා ගන්නවා. හැබැයි ආශෘතවත් පෘථග්ජනෝ එහෙම වෙන්නේ නැහැ. ආශෘතවත් පෘථග්ජනයා ලාභෙදි සතුට වෙනවා, අලාභෙදි කම්පා වෙනවා කියන ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැති නිසා. එතකොට මොකද වෙන්නේ? ලාභයත් ඔහුගේ සිත යට කරගෙන යනවා කියනවා. අලාභයත් ඒ කෙනාගේ සිත යට කරගෙන යනවා කියනවා. යසස, අයස, නින්දාව, ප්‍රශංසාව, සැප, දුක මේ සියල්ල මොකද වෙන්නේ? එයාගේ සිත යට කරගෙන යනවා කියනවා. එයා උපන් ලාභයට ඇලෙනවා කියනවා. එයා උපන්න ලාභයට ඇලෙනවා කියනවා. උපන් අලාභෙත් එක්ක ගැටෙනවා කියන. උපන් ලාභෙට ඇලෙනවා. උපන් අලාභෙත් එක්ක ගැටෙනවා කියනවා. එයා උපන්න යසසට ඇලෙනවා කියනවා. කවුද අශෘතවත් පෘථග්ජනය? උපන් අලාභෙත් එක්ක, උපන් අයසත් එක්ක ගැටෙනවා කියනවා. උපන් නින්දාවත් එක්ක ගැටෙනවා කියනවා. උපන්න ප්‍රශංසාවට ඇලෙනවා කියනවා. අනේ ඔයා හරි ලස්සන. මම ලස්සනද? අනේ ආයේ කියන්නේ. එක සැරයක් තව එක සැරයක් කියන්නේ.
එයා අර උපන් ප්‍රශංසාවට ඇලෙනවා කියන. අයියෝ එයා හරි ගැත. මොකද කිව්වේ? ආ එයා ගැටෙනවා නේද? එතකොට මොකද වෙන්නේ? ආන් නින්දාවත් එක්ක ගැටෙනවා, ප්‍රශංසාවත් එක්ක ඇලෙනවා, දුකත් එක්ක ගැටෙනවා, සැපත් එක්ක ඇලෙනවා කියනවා. කවුද? අසෘතවත් පෘථග්ජනයා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙහෙම මොකද වෙන්නේ? ඇලීම් ගැටීම් දෙකෙන් යුක්තව එයා මොකද වෙන්නේ? එයා එක්කෝ ඇලෙනවා, එක්කෝ ගැටෙනවා නේද? එක්කෝ ඇලෙනවා, එක්කෝ ගැටෙනවා. මේ ඇලීම් ගැටීම් දෙකත් එක්ක මුළු ජීවිතේම එයා ගත කරනවා. ගත කරලා මොකද වෙන්නේ? ජරා මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසෙන්, සුසුම් හෙලීම් වලින් නිදහස් වෙන්නේ නැහැ කියන. එයා මේ ඇලෙන ගැටෙන ස්වභාවය නිසා ජරා මරණ, දුක් දොම්නස්, ශෝක, ඒ කියන වැළපීම් කියන මේ කිසිවකකින් නිදහස් වෙන්නේ නෑ කියනවා. ආයේ උපතක් පිණිස ඒ ඇලීමත් ඒ ගැටීමත් හේතු කරගෙන කර්මසකස් වෙනවා කියනවා. ඒ ඇලීම නිසාත් ඒ ගැටීම නිසාත් යාලි යාලි උපතක් පිණිස කර්මසකස් වෙනවා කියනවා. එයා දුකින් එතර වෙන්නේ නෑ කියනවා. එයා දුකින් නිදහස් වෙන්නේ නෑ කියනවා. එහෙනම් ලාභයේ ඉස්සරහා ඇලුනත් අලාභයේ ඉස්සරහා ගැටුනත් එයා ආයෙත් ජරා මරණ, ශෝක, වැළපීම්, දුක් දොම්නස් උපායාස කරාම යනවා කියනවා. ඒ වලින් නිදහස් වෙන්නේ නෑ කියනවා. ඒ කියන්නේ එයා දුකෙන් නිදහස් වෙන්නේ නෑ කියනවා. කවුද? අසෘතවත් පෘථග්ජනය. ලාභෙදි ඇලෙන, අලාභෙදි ගැටෙන, නින්දාවෙදි ගැටෙන, ප්‍රශංසාවෙදි ඇලෙන, අයසෙදි ගැටෙන, යසසෙදි ඇලෙන, දුකේදි ගැටෙන, සැපේදි ඇලෙන කෙනා, ය ඇත්ත ඇති සැටියෙන් දකින්න ඇති කෙනා මේ ඇලීම් ගැටීම් දෙක හේතු කරගෙන මොකද වෙන්නේ? දුක් දොම්නස්, ජරා මරණ, උපායාස, ශෝක, වැළපීම් මේ කිසිවකකින් නිදහස් වෙන්නේ නෑ කියනවා. ඒ වලින් නිදහස් වෙන්නේ නැහැ කියන්නේ එයා දුකෙන් නිදහස් වෙන්නේ නැහැ කියන එක. එහෙනම් අසෘතවත් පෘථග්ජනයා දුකෙන් නිදහස් වෙන්නේ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා දකින්න යන ආර්ය ධර්මයට දක්ෂ, ආර්ය ධර්මයේ හික්මෙන ඔන ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා කියනවා. එයා ගාවදී ලාභේ උපදිනවා කියනවා. එයා ළඟදී ලාභයක් උපදිනවා කියනවා. ඒකතකොට එයා නුවණින් විමසනවා කියනවා. කොහොමද? මට ලාභයක් ඉපදුනා. මේක හේතු නිසා හටගත්තු එකක්. මේක හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඒ නිසා මේ ලාභය අනිත්‍යයි. හැමදාම තියෙන්නේ නැහැ. මේ ලාභය ඒ නිසාම අනිත්‍ය නම් ඒක දුකයි. මේ ලාභයේ වෙනස් වෙන ස්වභාවයට අයිති. එයා ඇත්ත ඇති සැටියෙන් දකිනවා. ලාභයේ ඇත්ත ස්වභාවය දකිනවා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඔන්න මෙයාට මොකද වෙන්නේ? අලාභෙකුත් උපදිනවා. එතකොට එයා දන්නවා මට අලාභයක් ඉපදුනා කියන්නේ. එතකොට එයා දකිනවා මේ අලාභෙත් අනිත්‍යයි. මේ අලාභෙත් දුකයි. මේ අලාභෙත් මම මගේ කියලා පවත්තන්න බෑ කියලා දකිනවා කියනවා. ඔන්න එයාට අයසක් උපදිනවා. ඊළඟට එයාට යසසක් උපදිනවා. එයා දකිනවා මේ අයස යසස දෙකම තමා තුල දැන් හටගත්තා. එයා දකිනවා ඇත්ත ඇති සැටියෙන් මේ අයසත් මේ යසසත් දෙකම අනිත්‍යයි. මේ දෙකම දුකයි. මේ දෙකම මම මගේ කියලා පවත්තන්න බෑ කියලා මෙයා ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා කියනවා. ඔන්න මෙයාට නින්දාවක් ලැබෙනවා කියනවා. එයා දකිනවා කියනවා දැන් මට නින්දාවක් ඇති වුණා. මේ නින්දාව
හැමදාම තියෙන්නේ නෑ. මේ නින්දාව අනිත් වෙලා යන එකක්. මේ නින්දාව දුකට අයිති එකක්. මේ නින්දාව මම මගේ කියලා පවත්තන්න බැරි එකක්. ඔනෙයාට ප්‍රශංසාවක් ඇති වෙනවා. ලෝකයාම ප්‍රශංසා කරනවා. ඒතකොට එයා දකින්නේ කොහොමද? ආ, දැන් මට ප්‍රශංසාවක් ඇති වුණා. හැබැයි මේ ප්‍රශංසාව හේතු නිසා හටගත් එකක්. ඔය හේතු නැති වෙච්ච ගමන් නැති වෙලා යනවා. මේ ප්‍රශංසාව අනිත්‍ය වෙලා යන එකක්. මේ ප්‍රශංසාව දුකට අයිති එකක්. මේ ප්‍රශංසාව මම කියලා, මගේ ආත්මය කියලා පවත්තන්න බැරි එකක් කියලා එයා ඇත්ත ඇති සැටියෙන් දකිනවා කියනවා. එයා නින්දාව ගැනත් ඇත්ත ඇති සැටියෙන් දකිනවා, ප්‍රශංසාව ගැනත් ඇත්ත ඇති සැටියෙන් දකිනවා. එයා ඔන්න දුකක් උපදිනවා. ඒතකොට එයා දකිනවා මට දුකක් ඉපදුනා. මේකත් අනිත්‍යයි. මේකත් දුකයි. මේකත් අනාත්මයි. මම මගේ කියලා පවත්තන්න බෑ. වෙනස් වෙන ස්වභාවයට අයිති. ඔන්න එයාට සැපක් උපදිනවා. එයා මොකද හිතන්නේ? මට දැන් සැපක් ඉපදුනා. ඒ සැපත් අනිත්‍යයි. ඒ සැපත් දුකයි. ඇයි සැප දුක වෙන්නේ? ඇයි සැප නිසා දුකක් හටගන්නේ? ඇයි ඒ සැප අනිත්‍ය වෙලා ඉවර වෙච්ච ගමන් දුකයිද නැද්ද? දුකයි. එනම් සැප නිසාත් දුක හටගන්නේ. එයා සිහි කරනවා මේ සැපත් දුකයි. මේ සැපත් මම මගේ කියලා පවත්තන්ට බෑ. වෙනස් වෙන ස්වභාවයට අයිති කියලා. එයා මොකද වෙන්නේ? මේ අටලෝ දහම ගැනම අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, වෙනස් වෙන ස්වභාවයට අයිති දෙයක් විදියට ඇත්ත ඇති සැටියෙන් දකිනවා කියනවා. එතකොට මොකද වෙන්නේ? ලාභේ ඉදිරියෙත් මෙයාගේ හිත යට වෙන්නේ නෑ කියනවා. අලාභේ ඉදිරියෙත් හිත යට වෙන්නේ නෑ කියනවා. යසස ඉදිරියේවත්, අයස ඉදිරියේවත්, නින්දාව ඉදිරියේවත්, ප්‍රශංසාව ඉදිරියේවත්, සැප දුක ඉදිරියේවත් මෙයාගේ හිත යට වෙන්නේ නෑ කියනවා. මෙයාගේ හිත යට වෙන්නේ නැති නිසා උපං ලාභේට ඇලෙන්නේ නෑ. උපන් අලාභෙත් එක්ක ගැටෙන්නේ නෑ. උපන්න යසසට ඇලෙන්නේ නැහැ. උපන්න අයසට ගැටෙන්නේ නැහැ. ඉපදෙන නින්දාවත් එක්ක ගැටෙන්නේ නැහැ. අනිත්‍යයිනේ, ගැටිලා වැඩක් නැහැ. ඉපදුන ප්‍රශංසාවට ඇලෙන්නේ නැහැ. නේද? ඉපදුන ප්‍රශංසාවට ඇලෙන්නේ නැහැ. ඊළඟට ඉපදුන දුකත් එක්ක ගැටෙන්නේ නැහැ. ඉපදුන සැපත් එක්ක ඇලෙන්නේ නැහැ. මෙයා මොකද කරන්නේ? දුක සැප දෙකම සමබරව විඳිනවා. ඇලෙන්නේත් නැහැ, ගැටෙන්නේත් නැහැ. ඇයි ඇලෙන්නේ ගැටෙන්නේ නැත්තේ? මෙයා දකිනවා මේ හැමදේම අනිත්‍යයි. ඇලුනට වැඩකුත් නැහැ, ගැටුනට වැඩකුත් නැහැ. ඇලිච්ච දේ අනිත්‍ය වෙලා යනවා, ගැටිච්ච දේත් අනිත්‍ය වෙලා යනවා. වැඩක් නේ ගැටුණට ඇලුණට කියලා මෙයා ඇත්ත ඇති සැටියෙන් දකිනවා. එතකොට මෙයා ඇලෙන්නෙත් නැති නිසා, ගැටෙන්නෙත් නැති නිසා ඇලීම් ගැටීම් දෙකම තොර කරලා, ඒ දෙකෙන්ම තොර වෙලා මොකද වෙන්නේ? එයා ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝක වැළපීමෙන්, දුක් දොම්නසෙන්, සුසුම් හෙලීම් වලින් නිදහස් වෙනවා කියන. එයා ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඇලෙන්නේ නැති නිසා, ගැටෙන්නේ නැති නිසා එයා තුල අකුසල් හටගන්නේ නැහැ. අකුසල් හටගන්නේ නැත්නම් යලි උපතක් පිණිස කර්ම හටගන්නේ නැහැ. යලි උපතක් පිණිස කර්ම ඇති වෙන්නේ නැත්නම්, විපාක දීම පිණිස කර්ම නැත්නම් එයා යලි උපදින්නේ නැහැ. එයා දුකින් නිදහස් වෙනවද නැද්ද? දුකෙන් නිදහස් වෙනවා. එහෙනම් කෙනෙක් අටලෝ දහමට කම්පා වෙන්නේ නැත්තම්, ඇලෙන්නේත් නැත්තම්, ගැටෙන්නේත් නැත්තම්, ඇත්ත ඇති සැටියෙන් දකිනවා නම් එයා නිවන් දකින්නවද නැද්ද? එයා නිවන් දකින කෙනෙක් වෙනවා. අටලෝ දහම හම්බ වෙන්නේ ඊළඟ බුද්ධ ශාසනයේද? ඈ පින්වත්නේ,
නෑ දැනුත් අපිට අටලෝ දහම හම්බෙලා තියෙන්නේ. දැන් අවුරුදු 30-40ක් තිස්සේ අපිත් අටලෝ දහමට මූණ දෙනවනේ. එතකොට ඒ එන එන වෙලාවේ අපි මේ ඇත්ත දැක්කන නේද? දැන් ඉස්සර ගමේ හිටපු ලස්සන අම්මලා දැන් ඉතින් කණ්ණාඩි අතට අරගෙන හූල්ල හූල්ල ඉන්නවා. අනේ නේ අයියෝ මට වෙච්ච දේ ඇත්ත දැනගෙන හිටියන මම වයසට යනවා. හම රැලි වැටෙනවා, දත් පැහෙනවා, කේස් පැහෙනවා, දත් වැටෙනවා නේ ඈ, දත් වැටෙනවා, කේස් පැහෙනවා නේද? ඌරු වලිගයක් වගේ වෙනවා, ගඳ ගහනවා, කවුරුවත් ගණන් ගන්නේ නැති වෙනවා කියලා ඇත්ත ඇති දෙටින් දැනගෙන හිටියනම් එදා ප්‍රශංසාවට ඇලෙන්නේ නෑ, අද නින්දාවේදී ගැටෙන්නේ නෑ. එයා දුකෙන් නිදහස් වෙනවද නැද්ද? දුකෙන් නිදහස් වෙනවා. එයා දුකෙන් නිදහස් වෙනවා. එහෙනම් බුදුරජාණන් දේශනා කළා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දුකෙන් නිදහස් වෙනවා අටලෝ දහමට මූණ දීලා. අශ්‍රුතවත් පෘථග්ජනයා අටලෝ දහමට මූණ දී ගන්නට බැරුව, ඇත් ඇති සැටියෙන් දකින්න බැරුව, ඇලීම් ගැටීම් සහිතව එයා ආයේ ආයේ දුකටම පත් වෙනවා. හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඇත් ඇති සැටියෙන් දැකලා ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව අටලෝ දහම මනාව අවබෝධ කරලා එයා මේ ජීවිතේම පිරිනිවන් පානවද නැද්ද? මේ ජීවිතේම පිරිනිවන් පානවා. එහෙනම් මේ ගෞතම බුද්ධ ශාසනේ හරියටම පුරුදු කළොත් කෙනෙක් පිරිනිවන් පායිද නැද්ද? පිරිනිවන් පානවා. තව තව කල් දාන්න ඕනේ. කල් දාන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. එදාටත් මේ අටලෝ දහම තමයි. එදාටත් කල් දානවා ඇරෙන්න. අද කල් දාන අයට වෙන වැඩක් ඉතුරු වෙන්නේ නැහැ. මීට කලිනුත් කල් දාපු අය තමයි මේ ඉඳන් එන්නේ. එහෙනම් මේ සැරෙත් කල් දැම්මොත් ලබන සැරෙත් කල් දාන්නම වෙනවද නැද්ද? කල් දාන්නම වෙනවා. ඒ නිසා අපි අටලෝ දහම මනාව අවබෝධ කළොත් එහෙනම් මේ නිවනට අවශ්‍ය සියල්ල අපිට ලැබෙනවද නැද්ද? නින්දාවත් ලැබෙනවා, ප්‍රශංසාවත් ලැබෙනවා, ලාභෙත් ලැබෙනවා, අලාභෙත් ලැබෙනවා, දුකත් ලැබෙනවා, සැපත් ලැබෙනවා, අයස යසත් ලැබෙනවා. එහෙනම් මේ ටික එදිනෙදා හොඳට ලැබෙන නිසා මේ ටික ගැන හොඳට ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මොකද වෙන්නේ? උපේක්ෂාවෙන් හිටියොත් ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒකට කියන උපේක්ෂාව කියලා. නේද? කවුරු හරි බැනගෙන බැනගෙන යනවා. ඒතර හිනා වෙවි ඉන්නවා. කවුරු හරි අගේ කර කර යනවා. එතකොටත් හිනා වෙවි ඉන්නවා. ඇයි ඔයා දෙකේම හිනා වෙන්නේ? නෑ, ඉතින් මේ දෙකම අනිත්‍යයි. මේ දෙකම දුකයි. මේ දෙකම වෙනස් වෙනවා. මේකෙදි ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා කියලා බණපද මං අහලා තියෙන නිසා ඒකේ සතුටට මේ හිනා වුණා. ඒකේ සතුටට අනේ ලාභයක්මයි. ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධමයි. ඒ ධර්මය ස්වාක්කාතමයි. ඒ ශ්‍රාවක සංඝයා සුපටිපන්නමයි. මම අද පටන් තෙරුවන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට ආය ආයෙත් මම ප්‍රතිඥා දෙනවා කියලා ආර්ය ශ්‍රාවකය සතුට වෙනවද නැද්ද? ආර්ය ශ්‍රාවකය සතුට වෙලා නිවන් දකිනවා. අශ්‍රුතවත් පෘථග්ජනයා ආය ආයෙත් ඇලිලා ගැටිලා මේ දුක්ඛිත සසරටම වැටෙනවා. එහෙම නිසා ඔබ සියලු දෙනාටම මේ අටලෝ දහම ඉදිරියේ ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මේ සසර දුකින් නිදහස් වීම පිණිස ඔබ සියලු දෙනාටම මේ රැස් වුණ පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සාදු
සාදු සා